සුරත යනුවෙන් සිංහල සාහිත්‍යයේ බොහෝ තැන්වල හඳුන්වන්නේ දකුණු අතයි. එහි අර්ථය හුරු අත යන්නයි. ලෝකයේ ඉපදෙන බහුතරයක් මිනිසුන්ට ඒ කාරණාව සත්‍ය වුණත් සුළුතරයක් පිරිස උපදින්නේ උපතින්ම සිය හුරු අත වම් අත බවට පත් කරගෙනයි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සමහර පිරිස් මේ දරුවන් වාසනාවක් හැටියට සලකන විට තවත් සමහරුන් වමත හුරුවීම නොහොබිනාකමකේ සිතා ඔවුනට දකුණත හුරු කරවන්නට යනවා. විශේෂයෙන් ලෝකෙ භාණ්ඩ බොහොමයක් දකුණත් කරුවන් වෙනුවෙන් සාදා ඇති නිසා ඒව පාවිච්චි කිරීමේ අපහසුව මගහරවා ගන්නට එසේ කරනවා වන්නටත් පුළුවන්. ඇත්තෙන්ම ලෝකයේ තොරතුරු විමසා බලන විට වමත් කරුවන් යනු සුවිශේෂී මිනිසුන් කොට්ටාශයක් බව ඒත්තු ගැන්වෙනවා. ලෝකයේ බහුතරයක් මිනිසුන්ට දකුණත හුරුවන විට සුළුතරයකට, ඒ කියන්නේ 10%-15% අතර ප්‍රමාණයකට වමත හුරුවෙනවා. ලෝකයේ බොහෝ දෙනා සිතන පරිදි වමත් හෝ දකුණත් කාර බව මැනෙන්නේ ලිවීම කරන අත අනුවයි. නමුත් ඇත්තෙන්ම කෙනෙක් වමත් හෝ දකුණත් කරුවෙක් වශයෙන් කාණ්ඩගත වන්නේ තමා යෙදෙන ක්‍රියාකාරකම් වලදී බහුතරයක් අවස්ථාවල සියුම් හා වැඩි පාලනයක් සහිත ක්‍රියාකාරකම් කරන අත අනුවයි. උදාහරණයක් හැටියට ලෝකයේ බොහෝ වමත්කරුවන් ක්‍රිකට් පිතිකරුවන් සිටියත් ඔවුන් වැඩි දෙනා ලියන්නේ හා සියුම් කටයුතු කරන්නේ දකුණු අතින්. කෙනෙක් දකුණක්ද වමක්ද යන්න හරියටම තෝරා ගැනීමට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අතර සාමාන්‍යයෙන් ලිවීම, ආහාර අනුභවය හා යමක් විසිකිරීම යන ප්‍රධාන ක්‍රියාකාරකම් තුනට අනුකූලව බොහෝ විට නිවැරදිව කාණ්ඩගත කිරීම කළ හැකි. සමාජයේ සමහර විට කුඩා කාලයේ බලහත්කාරයෙන් දකුණතින් ලිවීමට හුරු කළ වමත්කරුවන්ද සිටිය හැකි. කලාතුරකින් අත් දෙකම සුහුරු අය හා අත් දෙකම නුහුරු අයත් සමාජයෙන් හමුවෙනවා. පිරිමින් අතර ගැහැණුන්ට වඩා වැඩි වමත්කරුවන් ප්‍රතිශතයක් සිටින අතර සම නියුන්නු වමත්කරුවන් වීමේ ප්‍රතිශතයද ඉහළයි. විද්‍යාඥයන්ට අනුව උපදින දරුවෙක් වමත් හෝ දකුණත් වීමට ජීව විද්‍යාත්මක හේවත් විශේෂයෙන් ජානමය කරුණු බලපානවා. මිනිසා අතර බහුතරය දකුණත් ප්‍රජාවක් සිටීම හා සුළුතරයක් වමත් ප්‍රජාවක් සිටීම පිළිබඳව නිශ්චිතම හේතුවක් තවමත් පිළිගෙන නැතත් පරීක්ෂණ ආශ්‍රයෙන් දැනගන්නට හැකි වෙලා තියෙන්නේ ජානමය මතයක් ඉදිරිපත් වෙලා තියෙන වගයි. ඒට අනුව යම් ජානයක ඇලීල දෙකක් මගින් මේ සුහුරුභාවය වෙනස් වෙන බව කියවෙනවා. වමත්කරුවෙකගේ මොළය පිහිටා ඇති වෙනස් ආකාරය නිසා බුද්ධිමත් භාවය පිළිබඳ මැනීමේදී ඉහළ බුද්ධිමතුන් හා මානසික හැකියාව ඉහළ අය හමුවෙනවා. ලෝ ප්‍රකට විද්‍යාඥයින් වන ඇල්බර්ට් අයින්ස්ටයින්, ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් වැන්නවුන්ද වමත්කරුවන් වෙනවා. වමත්කරුවන් වඩා බුද්ධිමත් වීමට තවත් හේතු දකුණත් ලෝකයට හුරු වීමට යාමේදී යම්දී දකුණත්ව කිරීමට සිදුවීමක්. ඒ නිසා දකුණකරුවෙක්ගේ මොළේ හොඳින් දියුණු වී ඇති ප්‍රදේශ යම් පමණකට හෝ වර්ධනය වීමත් බැහැර කළ නොහැකි. වමත්කරුවෙක් වීමේ වාසි අවාසි කිහිපයක්ම තිබෙනවා. වමත හුරු අයෙක් වීමේ වාසි සැලකුවොත් ඔවුන් සාමාන්‍යයෙන් දකුණත් කරුවෙට වඩා මොළේ අර්ධගෝල දෙකම පාවිච්චි කරන නිසා වැඩි වේගයෙන් සිතනවා. වමත්කරුවෙක්ගේ මොළේ අර්ධගෝල අතර පණිවිඩ සම්ප්‍රේෂණය දකුණකරුවෙට වඩා ඉක්මනින් නිසා ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මේ නිසා ක්‍රීඩාවලදී වමකරුවන් වැඩි දස්කම් දක්වනවා. මීට අමතරව බොක්සින් වැනි ක්‍රීඩාවලදී ප්‍රතිවාදියට නුහුරු කෝණවලින් පහර එල්ල කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන වැඩි දස්කම් දැක්වීමටත් වමකරුවෙක්ට පුළුවන්. වමත්කරුවන් නිර්මාණශීලීත්වය යටින් දකුණත් කරුවන්ට වඩා ඉදිරියෙන් සිටින්නට හැකි බව පරීක්ෂණ මගින් පෙන්නුම් කරලා තියෙනවා. විශේෂයෙන් නිර්මාණශීලීත්වය සඳහා ක්‍රියාත්මක වෙන මොළයේ ප්‍රදේශ වැඩිමනා පිහිටා ඇති දකුණු පස වීමත් වමත්කරුවෙක්ගේ මොළේ දකුණු කොටස හොඳින් වර්ධනය වී තිබීම නිසා විවිධ නිර්මාණශීලී අදහස් දකුණ කරුවෙක්ට වඩා වමත් කරුවෙක්ට පැමිණෙනවා. සමහර විට වමත් කරුවෙක්ට හැඟීම් දැනීම් සිදුවන්නේ දකුණ කරුවෙක්ට වඩා හාත්පසින් වෙනත් ආකාරයට විය හැකි. හැඟීම උකහා ගන්නා මොළයේ ප්‍රදේශ අතරින් වමත් කරුවෙකගේ දකුණු පස හොඳින් වැඩි ඇති අතර වමත් කරුවෙක්ට එහි වම් පස හොඳින් වැඩි තිබෙනවා. ඒ නිසා දකුණත් කරුවෙක්ට යම් හැඟීමක් ජනනය කිරීමට සිදු කළ යුතු ක්‍රියාපිළිවෙත් වමත් කරුවෙක් වෙනුවෙන් කිසිසේත්ම වළංගු වෙන්නට පුළුවන්. වමකරුවෙක් වීමේ අවාසියක් වෙන්නේ මොළේ පිහිට ඇති ආකාරය අනුව වමකරුවෙකුට විවිධ මානසික ආබාධ සෑදීමේ වැඩි සම්භාවිතාවයක් තිබීමයි. මීට අමතරව දකුණත් උපකරණවලට හුරු වීමට ගොස් ලෝ පුරා වමකරුවන් නිතරම අනතුරු වලට ලක් වෙනවා. මේ නිසා ජීවිත හානි පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා සමස්තයක් වශයෙන් ලෝකයේ වමකරුවන්ගේ ජීවිත අපේක්ෂාව දකුණත් කරුවන්ට වඩා වසර කීපයකින් අඩුවන බව සොයාගෙන තියෙනවා.